තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක් සඳහා එක් වුණා. රටක රාජ්‍ය ආදායමට ප්‍රධාන අංශ දෙකකින් දායකත්වයේ සපයනවා. බදු ආදායම, බදු නොවන ආදායම. දැන් බදු ආදායම ලබා ගන්න විට ජනතාවට රිදෙනවා. මොකද බදු ආය කරන්නේ ජනතාවගේ. මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ සමස්ත බදු ආදායම ට්‍රිලියන 1යි. බිලියන 10යි. පසුගිය වර්ෂ 4දී අසීමිත බදු දඩයමක් කිරීම කරන කොටගෙන බදු ආදායම ට්‍රිලියන 2යි. 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් ජනතාව මත බදු බර පැටවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු බරෙන් පීඩාවට පත් වෙලා සිටින ජනතාවට හුස්ම ගැනීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් සමහර බදු වර්ග රාශියක් ඉවත් කරන බදු අඩු කරනවා. අඩු කළාම බදු මගින් රජයට ලැබෙන ආදායම අඩු වෙනවා. එතකොට මේ අඩු වෙන ආදායම වැඩි කළ හැක්කේ කෙසේද? බදු නොවන ආදායමේ ඉතිහාසයේ වෙන කිසිම රජයක් බලාපොරොත්තු නොවුණු ආකාරයට ජනතාවට රිදවන් නැතුව බදු නොවන ආදායම ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස බලාපොරොත්තු වෙනවා. මට තියෙන ජාතික න්‍යාය පත්‍රයක් පමණයි. ඒ ජාතික න්‍යාය පත්‍රයේ මට බාර දීලා තියෙන වැඩ කොටස ඉටු කිරීම සඳහා ඔබතුමන්ලගේ සහයෝගය, අනුග්‍රහය, උපදේශනයේ මඟ පෙන්වීම මම බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.